අයිබෝන් අදනය දරුවන අදාළ පාඩමකින් අපි ආයත් වතාවක් මුණ ගැහෙනවා පහුගිය පාඩමේ ඉතිරි කොටස ඉතින් බලමු අපේ අද පාඩම මොකක්ද කියලා අද අපේ පාඩම තමයි නිවැරදි ඉරියව් පවත්වා ගනිමු ඒ යටතේ නිවැරදි වැතිරීම යන කොටස තමයි අපි අද කරන්නේ මීට පෙර අපි නිවැරදි හිඳ ගැනීම කොටස කළා ඉතින් පුතේ නිවැරදි ඉරියව් පවත්වා ගනිමු කියන පාඩමේදී අපි නිවැරදි වැතිරීම ගැන කතා කරද්දී ඔයාලා හැමෝම දන්නවා වැතිරීම කියන්නේ අපි හැමෝම කරන ස්වභාවික ඉරියව්වක් ඉරියව් ප්‍රධාන කොටස් දෙකයිනේ දරුවනේ ස්ථිතික සහ ගතික එතකොට වැතිරීම කියන ඉරියව් වෙන්නේ ස්ථිතික ඉරියව් ගණයට එතකොට ජීවිතයේ එක් එක් අවස්ථාවලදී එක් එක් ස්ථානවල අපි විවිධාකාරයේ ක්‍රමයට වැතිරීම සිදු කරනවා මේ පින්තූර වලින් පෙන්වන්නේ ඒකට උදාහරණ කීපයක් නින්දේදී ඔබ වැතිරෙන ආකාරය ව්‍යායාම සිදු කරද්දී වැතිරෙන ආකාරය රෝගී වූ අවස්ථාවකදී වැතිරෙන්නේ කොහොමද විවේකීව ඉන්නවා නම් වැතිරිලා ඒ කොයි ආකාරයෙන්ද රඟපාන අවස්ථාවලදී භාවනාවේදී ඒ වගේ ආගමික කටයුතු වලදී ඒ ආකාරයෙන් විවිධ අවස්ථාවල අපේ වැතිරීමේ ඉරියව්ව විවිධාකාර වෙනවා මේ රූපවලින් ඔයාලට ඒක පැහැදිලි වෙන්න ඇති ඒ ආකාරයට වැතිරීමේ ආකාර වෙනස් වුණාට අපි වැතිරීමේ විවිධ ඉරියව් මෙන්න මේ විදිහට ඉගෙන ගන්න ඕන. උඩුකුරුව වැතිරීම මේ රූප සටහනෙන් පෙන්වන ආකාරයට. ඊට පස්සේ මුනින් අතට වැතිරීම. ඊගාවට අකුස් වැතිරීම. අකුස් වැතිරීමේ විශේෂ ලක්ෂණය තමයි පුතේ දනහිස් දෙක නමලා තියෙන එක. ඊට පස්සේ වම් සහ දකුණු ඇලයට වැතිරීම. ඔයගලන්ට ප්‍රශ්නකින් විභාග ප්‍රශ්න පත්‍රයකදී ඇහුවොත් වැතිරීමේ විවිධ ආකාර, වැතිරීමේ විවිධ ඉරියව් මොනවාද කියලා මෙන්න මේ ඉරියව් හතර තමයි ඔයාලා නම් කරන්න ඕන. උඩුකුරුව වැතිරීම, මුණින් අතට වැතිරීම, අකුස් වැතිරීම, වම් සහ දකුණු ඇලයට වැතිරීම. මේ ඉරියව් හතර තමයි වැතිරීමේ විවිධ ඉරියව් අර කලින් බලපු අවස්ථා නෙවෙයි. එතකොට දැන් අපි බලන්නේ පුතේ නිවැරදි වැතිරීම කදී සැලකිලිමත් විය යුතු කරුණු. බලමු අපි මුලින්ද වැතිරීම සඳහා ඔබ යොදා ගන්නා පෘෂ්ඨය සමතල හා ශක්තිමත් වෙන්න ඕන. අපිට සමතල පසුබිමක තමයි හොඳින් වැතිරීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට ඊගාවට ශරීරය ගත්තාම හිස ඌර හිස හා උකුල ඍජු රේඛාවක් ඔස්සේ පැවැත්වෙන්න ඕන. කොඳු ඇට පෙළෙහි ස්වභාවික වක්‍රවලට හානියක් නොවෙනසේ වැතිරීම සිදු කරන්න ඕන. ඒ වගේම ශ්වසනයට බාධාවක් නොවන ලෙස වැතිරෙන්න ඕන. දැන් ඔයාලට යම් කිසි ආකාරයකට වැතිරිලා ඉද්දී හුස්ම ගන්න අපහසුයි නම් ඒ ආකාරය වැරදි. ඒ නිසා ශ්වසනයට බාධාවක් නොවන ආකාරයට තමයි වැතිරීමේ ඉරියව්වේ ඉන්න ඕන. ඊට පස්සේ ශරීරය සැහැල්ලු වෙන්න ඕන. ශරීරය සැහැල්ලුවෙන් තබා ගන්න ඕන. කායිකව කිසිදු ආකාරයේ වේදනාවක් ඇති නොවෙන්න ඕන. දැන් වැතිරිලා ඉන්නකොට කොන්ද රිදෙනවා නම් මේ ඉන පැත්තෙන් රිදෙනවා නම් උරහිස් වලට අපහසුයි නම් ඒක නිවැරදි වැතිරීමක් නෙවෙයි. ඊගාවට අපි කලින් කතා කරා ශ්වසනය පහසු වෙන්න ඕන බාධාවක් නොවෙන්න කියලා. ඒ වගේම රුධිර සංසරණ ක්‍රියාවලියට හා අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට බාධාවක් සිද්ධ නොවෙන්න ඕන. ඊගාවට හෘදය සහිත පපුවේ වම්පස පීඩනයට ලක් නොවන පරිදි තබා ගන්න ඕනි. දැන් අපි බලමු පුතේ නිවැරදි වැතිරීමේ ඉරියව්වේ වාසි. නිවැරදිව වැතිරීමේ වෙන් සිදුවෙන වාසි මොනවාද කියන එක. වෙහෙස අඩුවීම, අනවශ්‍ය ලෙස ශක්තිය වැය නොවීම හා කායික අපහසුතා අවම වීම. සාමාන්‍යයෙන් අපි විවේකීව වැතිරිලා ඉන්න අවස්ථාවක් කියලා හිතනකො එතකොට අපි ඒ විවේකයෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ වෙහෙස අවම කරගන්න එක. එතකොට නිවැරදි වැතිරීමක් නම් මේකෙදි වෙහෙස අඩු වෙලා කායික අපහසුතා අවම වෙලා අනවශ්‍ය ශක්තිය වැය වීමක් සිදුවෙන්න බැහැ. ඊගාවට අස්ථි පේශි ශ්වසනය හා රුධිර සංසරණ පද්ධතිවලට අනවශ්‍ය පීඩාවක් ඇති වෙන්න බැහැ. අපි කලින් කතා කරා කොඳු ඇට පාද හා අනෙකුත් අවයව ආශ්‍රිත දෝෂ අවම වෙන්න ඕන. දෝෂයක් සිද්ධ වෙන්නේ නැති වෙන්න ඕන කොඳු ඇට වලට පාද වලට හරි ශරීර ඕනෑම අවයවයකට. ඊගාවට සුවබර නින්දක්. දැන් අපි හැමෝම නින්ද අපේ විවේකයේ එක සාධකයක්නේ නේද? පැය 8ක් 10ක් අතර නින්දක් ලබා ගන්න එක ඕනම පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය කාරණයක්. එතකොට නින්දේදී අපේ අයිරියව්ව තමයි වැතිරීම කියන එක. එතකොට වැතිරීම නැත්නම් සුවබර නින්දක් හේතුවෙන් කායික මානසික සැහැල්ලුවක් ඇති වෙනවා. ඒක අපිට නිවැරදි වැතිරීමෙන් ලැබෙන වාසිය. එතකොට මේවා තමයි නිවැරදි වැතිරීමේ වාසි. ඊගාවට
අපි කතා කරමු වැරදි ඉරියව් සඳහා හේතු වන සාධක නැත්තම් වැරදි වැතිරීමේ හෝ වෙනත් ඕනම වැරදි ඉරියව්වක් සඳහා හේතු වන සාධක මොනවාද කියලා. නුසුදුසු පරිසරය, නොගැලපෙන පරිසරය. ඊගාවට නුසුදුසු උපකරණ. අනිත් එක අධික වෙහෙස. වැඩි වෙහෙසක් වුණාම අපේ ඉරියව් නිවැරදි නැහැ. උපතින් ඇතිවන නොයෙකුත් ආබාධ. ඒවට නම් අපිට හැමෝටම උපතින් ආබාධ නැහැ. නමුත් උපතින් ආබාධ ඇති කෙනෙක්ට ඉතින් නිවැරදි 100%ක් නිවැරදි ඉරියව් භාවිත කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ඒක නොවැළැක්විය හැකි හේතුවක්. එතකොට චිත්ත වේග අසමබරතාවයද අපිට හරියට මනස පිහිටවා ගන්න බෑ. අපි නිවැරදි ඉරියව්වක නැත්නම් ශරීරය අපහසු වෙනවා, අපිට කල්පනා කරන්න බෑ, චිත්ත ශක්තිය අහිමි වෙනවා. එතකොට නුසුදුසු ඇඳුම් හා පාවහන් භාවිතයෙන් වැරදි ඉරියව් තියෙනවා. එතකොට නොසැලකිලිමත් බවත් එක හේතුවක්. අනිත් එක තමයි කාලයක් තිස්සේ වැරදි ඉරියව්වලට හුරු වීම. ඊට පස්සේ දැන් අද පුතේ අපි පුංචි කොටසක් තමයි අරගත්තේ මේ පාඩමට. මේ පාඩම යටතේ ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා මේ ප්‍රශ්නාවලියක්. ප්‍රශ්න හතරයි තියෙන්නේ. හොඳට පාඩම අධ්‍යයනය කරන්න, සටහන සෞඛ්‍ය සටහන් පොතේ ලියා ගන්න. ඉන්පස්සේ මේ ප්‍රශ්න ටික ලියලා මේවට උත්තර ලියන්න. දැන් මේවා නිරන්තර ඔයගොල්ලන්ගේ අධීක්ෂණයට ලක් වෙන්නේ නැහැ සටහන් පොත. නමුත් අනිවාර්යෙන් පිළිතුරු ලියලා පැහැදිලිව පොත පිළිවෙලකට තබා ගන්න. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. අපි ආය හමු වෙන දවසකදී, පාසල් ආරම්භ වෙන දවසකදී අපි මේවා පරීක්ෂා කරනවා. එතකොට වැඩ ගොඩ ගහ ගන්න එපා. මේවට උත්තර ලියලා තියාගන්න. ඉතින් පුතේ, අද දවසේ සෞඛ්‍ය විෂය සම්බන්ධව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් WhatsApp පණිවිඩයක් එවලා ඒ ගැන ගැටලුව විසඳ ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ගැටලුවක් ඇති නොවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අද පාඩම මෙතනින් අවසానයි. ඔබ සියලුම දෙනාට ආයුබෝවන්.